රෝ හේෂා විතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද විශේෂ අමාත්‍යාංශ තුනක් විවාදිර ගැනන වෙලාවේ විශේෂයෙන්ම තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය එවැගේම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එවැගේම කඳුරට නවගම්මාන යටිතල පාසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය කියන මේ වැය ශීර්ෂ තුන සාකච්ඡාවට ගැනන වෙලාවේ අදහස් දක්වන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. ඊට වඩාම හේතුව වෙන්නේ රතුපුර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන මුස්ලිම් සහ දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් නියෝජනය වෙන අමාත්‍යාංශ දෙකක් පිළිබඳව කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින මේ විවාදය පැවැත්වෙන දැන් අයවැය විවාදය හෙටින් ඉවරයි. අනිත් දවසාන දවසන අපි දැක්ක වැය ශීර්ෂ ගණනාවක් ඉතාම ඕනෑකමින් මන්ත්‍රීවරු සම්බන්ධ වෙලා ඒ වැය ශීර්ෂවල ඒ අමාත්‍යාංශවල තියෙන යම් වැරදි එහෙම නැත්නම් යෝජනාවල් එහෙමත් නැත්නම් ඒ අමාත්‍යාංශ ඉදිරියේදී වැඩ කටයුතු කරන්න සිදුවිය යුත්තේ කොමක්ද කියලා පක්ෂ විපක්ෂව අදහස් දැක්වුවා. අපිත් මේ දින කීපෙම මේ අයවැයට සම්බන්ධ වුණා. අද දින ඉතා සංවේදී ආයතන රාශියක් සාකච්ඡාවට ගන්න වෙලාවක්. විශේෂයෙන්ම දිගම්බරම අමාත්‍යවරයා ඒ වගේම වඩිවෙල් සුරේෂ් රාජ්‍ය අමාත්‍යවරයා නියෝජනය කරන කඳුරට නවගම්මාන යටිතල පහසුකම් අමාත්‍යාංශය කිව්වා මේ රටේ සියලුම දමිළ ජනතාව නියෝජනය වෙන අමාත්‍යාංශය. ඒ අමාත්‍යාංශය ගැන වචන කීපයක් කතා කරනවා කියන අදහසින් අපිත් වෙලා වෙන් කරන උදෑසන ආරම්භ කරන්න පැමිණියට මේ රාජ්‍ය නිලධාරීන් නියෝජනය වෙන තැන ඒ අමාත්‍යාංශයේ කිසිම නිලධාරියෙක් නැහැ කරු එමුතු. ඉතින් මම කල්පනා කරා මේ ආණ්ඩුවට මිනිස්සු චෝදනා කරන එකේ සාධාරණයක් තියෙනවා. අමාත්‍යාංශයේ ලේකම්වරයා අමාත්‍යාංශයේ කිසිම නිලධාරියෙක් නැතුව මේ අමාත්‍යාංශයේ අමතුවරු දෙන්න උදේ පාන්දර ඇවිල්ලා කටයුතු කරනකොට නියෝජ්‍ය කතානායකතුමනි මොනවද මේ කතා? ආය ආණ්ඩුවේ ආණ්ඩුවට මිනිස්සු බලන එක සාමාන්‍යයි. මෙරට අහිංසක දමිළ ජනතාව නියෝජනය කරන අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නිලධාරියෙකුට විශේෂයෙන්ම වතු භාරයේ නිලධාරියෙකුට මේකට එන්න බැරි නම් ඒ මිනිස්සු මේ අහිංසක මිනිස්සුන්ගේ වැඩ කරයිද නැද්ද කියලා සාතිකය දෙන්න කොහොමද? සර් මම හිතනවා මේ ගැන වහාම පරීක්ෂණයක් කර යුතුයි කරු ඇමතුමනි. මේ අවස්ථාවට රජයේ නිලධාරීන් විදියට ඇයි සම්බන්ධ වෙන්න බැරි කියන කාරණාව. ඒ වගේම විශේෂයෙන්ම අද අපි මේ අමාත්‍යාංශය ගැන කතා කරගෙන යද්දී විශේෂී කාරණා රාශියක් තියෙනවා. අපි දකිනවා දිගම්බරම් ඇමතුමා තරුණ අමාත්‍යවරයෙක් විදියට මේ රටේ දමිළ ජනතාවගේ සුභසාධනයේ විශාල වැඩසටහනක් කරනවා. එක දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙනව සමහර තැන්වලදී අඩු වැඩි වශයෙන් ඒ ජනතාව බලාපොරොත්තු වෙන සේවය ලබා දීමට නොහැකි වෙලා තියෙනවා. මා නියෝජනය කරන රක්වාන මැතිවන්න කොට්ටාසේ පෞගේ කාලේ මාදම්පේ වතු ආයේ ගම්මානයක් ඉන්දියානු ආධාරය යටතේ නිර්මාණය කරා. ඒක ගරු අමතුමනි ඒ රුපියල් ලක්ෂ 10ක මුදලක් දීලා තමයි ගයක් හදන්න ඔබතුමාලගේ වතු භාරයේ මුදල් ලබා දෙන්නේ. මේකේ කොන්ත්‍රාත්තුව පිරිනමීමට කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැහැ. හිතවත්තුන්ට පුළුවන් විදියට මේ කොන්ත්‍රාත් පිරිනමනවා. මොකද වතු භාරයේ මහා ලොකු විනිවිදභාවයකින් මේ කටයුතු කරන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදියට මම නියෝජනය කරන ආසනේ අපේ විපක්ෂීය මන්ත්‍රීතුමත් ඉන්නවා. මම හිතන්නේ සාක්ෂි දරයි. ඒ නිමවිච්ච ගෙවල් සියල් අපි ගිහිල්ලා පරීක්ෂාවල් ලක් කරා ප්‍රමිතියෙන් තොරයි. මොකද කොන්ත්‍රාත් කරන හැම කොන්ත්‍රාත්කරුවෙකුටම ඔබතුමාලා නියෝජනය කරන පළාත් සභා අපේක්ෂකවරේ රුපියල් ලක්ෂයක් ඉල්ලන ලක්ෂ 10න් ගේ හදාගන්න. මේ ගැන අහන තමයි නිලධාරීව නිලධාරි නැහැ. මම විශ්වාස කරන නිලධාරීන් මේවට සම්බන්ධ ඇති නිසා මේ අහිංසක දුප්පත් දමිළ ජනතාවට හයියක් ශක්තියක් වෙන දෙන අමාත්‍යාංශේ එන මුදල් ටිකිනුත් කොමිස් ගහන දමිළ නායකයෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඉතින් ආයේ මොනවද කතා කියලා අපිට අහන්න වෙනවා. නිසා ඒ ගැන ඔයාලා බලන්න කරු ඇමතුමනි ඔබතුමා විවෘත කරන්න ගම්මානි විවෘත කරන්න එනකොට මම ඔබතුමාට කිව්වා එන්න එපා. ඒ එන්න එපා කියන හේතුව තමයි ඒ ප්‍රමිතිය නැහැ. බිත්ති වලට ඇඟිල්ලෙන් ගන්නම් කඩලා යනවා. ඒ හින්ද මේ ගැන වහාම සොයල බැලලා පරීක්ෂණයක් කරන්න අද දින අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන සාකච්ඡා වෙන වෙලාවේ මේක මතක් කරලා දුන්නේ ලක්ෂ 10කින් සාමාන්‍යයෙන් ගයක් හැදීමේ කිසි නොහැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි අපි ලක්ෂ 4න් 5න් නිවාසා ඉදිකිරීම අමාත්‍යාංශයේ යටතේ හොඳ ප්‍රමිතිය යුතු පුංචි ගෙවල් මිනිසුන්ට හදලා දෙන නිසා. ඒ වගේම මම මේ ලැබිච්ච අවස්ථාවේ තව කාරණාවක් මතක් කරන්න ඕන. දැන් වතු සමාගම් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වතු සමාගම් හිතාගෙන ඉන්නේ මේ වතු සමාගම් වලට ඉඩම් වල අයිතිය සින්නක්කරව දීලා තියෙන කියලා. රජයේ ඉඩම් වල අයිතිය සින්නක්කරව දුන්නා කියලා හිතාගෙන දෙමළ අහිංසක ජනතාවට අවුරුදු ගාණක් තමන්ගේ තාත්තා ජීවත් වුණා, තමන්ගේ සීයා ජීවත් වුණා. දැන් වර්තමානයේ ජීවත් වෙන තරුණ පරම්පරාව වත්තේ වැඩ කරන්නේ නැහැ කියලා වත්තේ ගයක් හදාගන්න දෙන්නේ නැහැ. ඒ මූලික පහසුකම් ටික
ටික දෙන්නේ නැහැ. වැසිකිළියක් හදාගන්න පාසුකම් ටික දෙන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ වස්සමාගමක තමන්ගේ තාත්තා වත්තේ වැඩ කරා පලියට ඉගෙන ගත්තේ දරුවක් ගිහලා වත්තට කඹරන්න ඕන කියලා. ඒකට සමාගම් වෙන විකල්ප හොයාගන්න ඕන. ඒ නිසා මේ තියෙන ගැටලුව පිළිබඳ අවබෝධයෙන් ගරු ඇමතුමනි කටයුතු කරන්න මේ අහිංසක මිනිස්සු මෙරටේ දැමිල ජනතාව තවත් ජන කොට්ටාසයක් විදිහට හිතන්න වතු සමාගම් වල වහල්ලු වෙන්න දෙන්න එපා කියන කාරණාව මම ගරු ඇමතුමාට මතක් කරලා දෙනවා. ඒ වගේම ඔබතුමා දෙමළ ජනතාව නියෝජනය කරන නායකයෙක් විදිහට තව කාරණාවක් දැනගන්න ඕන. ඒක තමයි මේ වතු සමාගම් පාලනය කරන මේ දෙමළ ජනතාවගේ වැටුප් පැඩවීම විතරක් නෙමෙයි. උන්ගේ සුබ සාධන අවශ්‍යතා වෙනුවෙන් වතු සමාගම් කිසිම තැකීමක් කරන්නේ නැහැ. අඩුම ගානේ මාර්ග පහසුකමක් හදන්න අපි දේශපාලන අධිකාරී විදිහට යම් කැපකිරීමක් කරනවා නම් දිගම්බර ඇමතුමනේ මාර්ගය හදාගන්න සමාගමේ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා ඔබතුමා මේ පිළිබඳව හොයලා බලන්න ඔබතුමාට පත් කරලින්න නියෝජිතව මේ වෙනුවෙන් වැඩ කරනවාද කියලා හොයලා බලන්න. අපි දකිනවා වතු සමාගම් වලට කඩේ යන නිලධාරී කීප දෙනෙක් නිසා මේ රටේ අහිංසක දමිළ ජනතාවට දෙන්න ඕන පහසුකම් ගොඩක් අඩු වෙලා තියෙනවා කියන එක මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි අද වෙනකොට කුඩා තේවතු හිමියන්ගේ ප්‍රශ්නය ගැන මම මේ වෙනකොට කතා කරනවා. දැන් කුඩා තේවතු හිමියන් පිළිබඳව ගරු ඇමතුමා හොඳ ප්‍රවණතාවයකින් පහුගිය රජයේ අපි දැක්කා කුඩා තේ දැල්ලේ මිල අඩු වෙලා මේ ආණ්ඩුවට මේ කරන් යන්න බෑ කියලා දෝෂ කියද්දි අපි තේ මිල යම් මට්ටමකට ගෙනහල්ලා තියෙනවා. හැබැයි තේ මිල යම් මට්ටමකට ගෙනාවත් මේ රටේ තේ අපනයන තවදුරට වැඩි කරන්න නම් අපි මේ හැමදාම එකතන පල් වෙන සාම්ප්‍රදායික ක්‍රමෙන් ඔබට යන්න පුළුවන් වෙන්න ඕන. හැමදාම මේ වතු නිවාසවල ඉන්න අහිංසක මිනිස්සයා ඒක ප්‍රයෝගී කරගෙන තේ දැල්ල කඩනවට එහා විකල්ප හොයාගන්න ඕන. ඉතින් එතෙන්ට අපි යන්නේ නැතුව තේවල අපනයන ආදායම වැඩි කරගන්න මං හිතන්නේ සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා කටයුතු කරන්න වෙයි කියන කාරණාව මතක් කරන ගමන් ඔබතුමාට තව විනාඩියක් තියෙනවා. මට ලැබිලා තියෙන කෙටි වෙලාවෙදි මං අපේ හලීම් අමාත්‍යංශය අමාත්‍යංශය ගැන කටයුතු වචනයක් කතා කරලා අවසන් කරනවා. හලීම් අමාත්‍යංශය ඔබතුමාගේ අමාත්‍යංශය හරහා මුස්ලිම් ප්‍රජාව සියල්ලම නියෝජනය වෙන්න තියෙන ඔබතුමාගේ අමාත්‍යංශය විතරයි. වෙන කිසිම අමාත්‍යංශකින් සුවිශේෂී මුස්ලිම් ප්‍රජාවට සහයෝගයක් ශක්තියක් දෙන අයියක් නැහැ. අපි දන්නවා ඔබතුමාට වෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඔබතුමා මුස්ලිම් ජනතාව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරාට ඒ මුදල් ප්‍රමාණවත් නැති නිසා මම පහුගිය අවුරුදු 4ම මම වගකීමෙන් කියනවා අපි නියෝජනය කරන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට යමක් අඩුම ගානේ මුස්ලිම් පල්ලියකට වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා මම ගෞරව අග්‍රාමාත්‍යතුමාගේ ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මෙරටේ සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම තියෙන ඔබතුමාට වැඩක් කරන්න හයියක් ශක්තියක් නැත්නම් මුස්ලිම් ප්‍රජාව බලාපොරොත්තු වෙන ඒ සහයෝග ශක්තිය දෙන්න බැරි වේ. අපි දැක්ක පහුගිය අවුරුදු අර නොමිලේ ලබා දෙන රටින් ඉදිරි හරියට ප්‍රමාණවත් ලබා දෙන්න බැරි වුණා. සම මේ දුර්වලතාවයන් මගහරවාගෙන මේ වසරේදීවත් රටේ ජනතාව බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ සාමාන්‍ය සිංහල ජනතාවකින් එහාට හිතන්න ඕන කාරණාවක් දමිළ සහ මුස්ලිම් ජනතාව ගැන ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙන්න අපේ අලින් මැමතුමාට ඒ වගේම නවින් දිසානායක තරුණ අමාත්‍යවරයා ඒ වගේම විශේෂයෙන්ම දිගම්බර මැමතුමා අපි දන්නවා හැම වෙලාවෙම අපිත් එක්ක කතා කරන්නේ මේ දෙමළ ජනතාව වෙනුවෙන් යමක් කරන්න අනේ හයිය ශක්තිය දෙන්න වඩිවැල් සුරේෂ් මැමතුමාලට පුළුවන් වෙන්න කියන කාරණා මතක් කරන ගමන් අනාගතයට තව දුරටත් මේ ප්‍රශ්න ගැන කතා නොකරන්න වැඩ කරන්න ඔබට හැකියාව කියමින් මගේ වචන කීපයක් අවසන් කරනවා. බොහොම ස්තුතියි.